කරන්න ඉන්නේ මේකේ නම disappearing pinwheel feedback එතකොට මේක කරන්න අපි මූලිකම අපි ඉගෙන ගත්ත pinwheel feedback එක ඒ බ්ලොක් එක හදාගෙන තමයි ඒකෙන් තමයි අපි ඊට පස්සේ මේක හදා ගන්න ඕනේ මේකදී අපි වර්ණ දෙකක් යූස් කරනවා මේක වලට පුළුවන් ඕනනම් මේක වර්ණයක් printer එකක් යූස් කරොත් ප්‍රශ්නයක් නැහැ background color එක ගොඩක් වෙලාවට මේ වගේ තියාගත්තොත් අරට වඩාත්ම හොඳයි ඒ කියන්නේ මේ වගේ light color එකක් මේ background color එකට ගත්තනම් වඩාත්ම හොඳයි අපි දැන් බලමු මේක කොහොමද කරන්න කියලා අපි බලමු මේ disappearing pinwheel block එකේදී කොහොමද රෙදි කොටස් අපිට මොන විදියට අපි කපා ගන්න කියලා මෙතෙන්දී අපිට රෙදි කොටස් දෙකක් අවශ්‍ය වෙනවා පාට දෙකකින් මේක ඔයාලා කැමති විදියට තෝරගන්න පුළුවන් මේක කොටුවක් මම අඟල් 9 හැමාරයි ප්‍රමාණය රෙදි කොටස් දෙකක් කපාගෙන තියෙනවා වර්ණ දෙකකින් ඊට පස්සේ කරන්නේ මේකේ හොඳ පිට අතුල් පැත්තට එන විදියට තියලා කියන්නේ හොඳ පිට දෙක මෙහෙම එන්න තියලා මේක වටේට අඟල් කාලක් දුරින් වටේටම මානවා මම හිතනවා ඔයාලට මතක ඇති pinwheel block එක කෙරුවා එතෙන්දි කරන විදිය තමයි මේ මේ first part එකේදී කරන්නේ ඒ විදිහට මෙහෙම අඟල් කාලක් මේ වටේටම මානවා මහලා මේක මේ කර්ණ දෙක හරහා මෙහෙම කපනවා දැන් මම මේක වටේටම මහලා තියෙන්නේ ඊට පස්සේ මම මෙහෙම කර්ණ හරහා රේඛා දෙකක් ඇඳගත්තා එතකොට කපන්න පහසු වෙන හින්දා එහෙම නැත්නම් මේ කටයකින් කපනවා නම් ප්‍රශ්නයක් නැහැ රූල තියලා කපන්න පුළුවන් උගල එහෙම නැතුව කතරෙන් වගේ කපනවා නම් මේ වගේ ඇඳගෙන කරනවා නම් ලේසි කපා ගන්න වරදිනේ නැතුව කපන්න පුළුවන් දැන් ඊට පස්සේ අපිට තියෙන්නේ මේක තියලා කපන්න ඕනේ මේ කර්ණ දෙක හරහා කපලා අපට ත්‍රිකෝණ හතරක් හදා ගන්න පුළුවන් දැන් අපි මේක මෙහෙම කොටස් හතරකට කපා ගත්තා ඊට පස්සේ අපි මේක මෙහෙම දිග ඇරලා මේ මෙහොන් වාසිය මේ ඩාක් කලර් එක තියෙන පැත්තට මෙහෙම තියලා මේ කොටස් හතරම අපි ප්‍රෙස් කර ගන්න ඕනේ දැන් අපි මේ කොටස් හතර මේ විදිහට තියා ගන්න ඕනේ තියලා මේ කොටස් හතර අපි අල්ල ගන්න ඕනේ ඊටත් අපි මම ඔයාලට pinwheel block එක කරනකොට කෙරුවා ඉස්සෙල්ලා මේ දෙක අල්ල ගන්නවා ඊට පස්සේ මේ දෙක අල්ලනවා ඊට පස්සේ මේ කොටස් දෙක අල්ලනවා මම ඒවා දැන් ඔයාලට step by step කියන්න යන්නේ නැහැ මම දැන් කෙලින්ම ඔයාලට මේ හතර අල්ලලා එතනින් එහාට කොහොමද කරන්න කියන එක කරලා පෙන්නන්නම් දැන් මම මේ කොටස් හතර අල්ලලා තියෙන්නේ මේ ඔයාලට පේනවා නැති මම හිතන මෙතන පොයින්ට් එක ගානට ඇවිල්ලා තියෙනවා ඒ වගේම මම ඔයාලට මීට කලින් ඒ කියන්නේ ඩබල් පින්වීල් එක කරනකොට ඒ બ્લોක් එකකින් මම ඔයාලට කියලා දුන්නා මේ පිටිපස්ස කොහොමද මෙතන මෙහොන් වාසි ටික හදාගන්නේ කියන එක මෙතන අන්තිමටම બ્લોක්ස් දෙක සම්බන්ධ කරනකොට මෙහොන් වාසි දෙක දෙපැත්තට හිටින විදිහට හදාගන්න විදිය මම කියලා දුන්නා මේ විදිහට තමයි හදලා තියෙන්නේ මම හිතන්නේ ඔයාලට පැහැදිලිව පේනවා ඇති කියලා මෙතන ඇත්තටම බලපුවම අපි කරන පින්වීල් එකම පොඩි පින්වීල් එකක් විදිහට මෙතන ලස්සනට ඇවිල්ලා තියෙනවා. ඒකෙන් පින්වීල් එකේම පොඩි එකක් විදිහට මෙතන එනවා ලස්සනට. දැන් ඊළඟට මේක මම දැන් සම්පූර්ණයෙන්ම ට්‍රිම් කරලා ඔක්කොම කරගෙන තියෙන්නේ. මේක කරලා ඉවර වෙනකොට අඟල් 11 හැමාරයි 11 හැමාර ප්‍රමාණය කොටුවක් තමයි අපට ලැබෙන්නේ. ඊළඟට අපි මේක කරන්න ඕනේ මේක සමාන කොටස් තුනකට බෙදා ගන්න ඕනේ. ඒ කියන්නේ මේ සයිඩ් එකත් සමාන තුනකට බෙදා ගන්න ඕනේ. මේ සයිඩ් එකත් තුනකට බෙදා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ બ્લોක් එක කොටස් 9කට කපා ගන්න ඕනේ. සමාන කොටස් 9 කොටු 9ක් එන විදිහට කපා ගන්න ඕනේ. ඒකට තමයි අපි මේ පැත්ත සමාන කොටස් තුනකට බෙදා ගන්න ඕනේ. ඒ වගේම මේ සයිඩ් එක තුනකට බෙදා ගන්න ඕනේ. බෙදාගෙන ඔයාලට පහසු විදිහකට මේක කටයකින් කපනවා නම් එහෙමයි රූල් එකේ තියෙන කටයකින් කපන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ඉරි ඇඳගෙන හරි කමන්නේ කතරෙන් කපනවා නම් එහෙම කපා ගන්න. දැන් මම මේක කොටස් 9කට කපාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපිට කරන්න ඕනේ මේක අපි disappearing
disappearing penguin block එකෙදි මේ විදිහට තමයි අපි මේ කොටස් ටික තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ කොටස් 9 සම්බන්ධ කරගන්න ඕනේ. ඒක සම්බන්ධ කරගන්නකොට මේ කොටස් මාරු කරගන්න එපා. මෙහෙම රේජ් කරලා තියාගෙන ඊට පස්සේ මේ මේකයි මේකයි මෙහෙම තියලා හොඳ පිටට තියලා මෙතනින් අඟල් කාලා දුරින් මහනවා. ඒක මෙහෙම දිගාරිනවා ප්‍රෙස් කරනවා. ඒ වගේම මේකත් මෙතනින් මහනවා දිගාරිනවා ප්‍රෙස් කරනවා. මේ විදිහට අපි මේ රෝස් 3 ඒ කියන්නේ පේලි 3 අපි ඉස්සලා මහගෙන ඉන්න ඕනේ. ඒක මහලා ඊට පස්සේ අපි මේ පේලියට මේ පේලිය සම්බන්ධ කරනවා. ඊට පස්සේ මේක මේකට සම්බන්ධ කරනවා. මේ විදිහට තමයි අපි මේ කොටස් ටික අඳගන්න ඕනේ. මම ඔයාලට මේක එකක් ගාණි කරලා පෙන්වන්නේ නැහැ. මම ඔයාලට ඉස්සලා මේ පේලි 3 අල්ලලා පෙන්වන්න. ඊට පස්සේ කොහොමද අනිත් මේ කියන්නේ පේලි 3ක් විදිහට මෙහෙම අල්ලලා පෙන්නලා ඊට පස්සේ කොහොමද අපි මේ එකින් එක සම්බන්ධ කරගන්නේ කියන එක බලමු. දැන් මේ කොටස් 3 මෙහෙම අපි හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ 3 එකට අල්ලගන්න ඕනේ. දැන් මෙතෙන්දී ඔයාලට කියෙමම කලිනුත් කියලා තියෙන දෙයක් මෙතන මැහුම් වාසි දැන් මේකයි මේකයි අල්ලනකොට මෙතන මැහුම් වාසි තියෙන්න ඕනේ දෙපැත්තට. හරි? ඒකයි දැන් මේකෙදි මැහුම් වාසි අපි තියා මම තියලා තියෙන්නේ මේ පැත්තට. ඒ කියන්නේ මේ සයිඩ් එකට තමයි මැහුම් වාසි මේකේ තියලා තියෙන්නේ. අයින් කරනකොට මෙතන ප්‍රෙස් කරනකොට තියලා තියෙන්නේ මේ අතට. ඒතර මේකේ තියලා තියෙන්නේ මම මේ අතට. මේ ඒ විදිහට තමයි තියාගන්න ඕනේ. එතකොට අපිට මෙතන අර මේ සම්බන්ධ කරනකොට ගන්නට හදාගන්න පුළුවන්. දැන් මේ දෙපැත්තනේ තියෙන්නේ මම මේක මේ පැත්තට මේක මේ පැත්තට. ඒක මෙතන මම වලට මේ කලින් වීඩියෝ වලත් කිව්වේ ඉන්ටර්ලොක් වීමක් වෙනවා. එතකොට ගන්නට අපිට පොයින්ට් එක මහගන්න පුළුවන් එහෙමේ වෙන්නේ නැතුව. හරි මේ විදිහට මේ විදිහට තියලා මේ කොටස් 3 අල්ලගෙන අල්ලගන්න තමයි තියෙන්නේ. දැන් මේ බ්ලොක් එක මහලා ඉවරයි. ඔයාලට පේනවාද හරි ලස්සන ඩිසයින් එකක් ඇවිල්ලා තියෙන්නේ. දැන් මේක ඔයාලට මේ වගේ බ්ලොක්ස් ගොඩක් හදලා ලොකු ක්විල්ට් එකක් වෝල් හැංගින් එකක් වගේ කරනවා නම් ඔයාලට මේකේ වෙන වෙන කලර්ස් වලින් කරලා ලස්සන ලොකු වෝල් හැංගින් එකක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් බෙඩ් ස්ප්‍රෙඩ් එකකටත් මේක හරි ලස්සනට කරන්න පුළුවන්. මේ වගේ ඒ වගේම තව මේක ඔයාලට කුෂන් කවයකටත් ලස්සනට තියෙනවා. ඒ නිසා ඔයාලා කරන්න බලන්න. දැන් ඔයාලට පේන ඇති මේ මැද පින් වීල් බ්ලොක් එක තමයි මේ මැද හැදිලා තියෙන්නේ. හරි දැන් මේ විදිහට තව දෙයක් කරනවා මේක සම්පූර්ණ ඉවර වෙනකොට අඟල් 10 හැමාරේ බ්ලොක් එකක් තමයි මේ හැදිලා තියෙන්නේ. ඔගොල්ලෝ මේක කරන්න බලන්න. කෙනෙකුට මොකක්hari ප්‍රශ්න තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. එතනම තියෙන bell icon එකත් අනිවාර්යයෙන්ම press කරන්න. ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like එකක් දාලා share කරන්න. අපි ඉක්මනින්ම තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්. ස්තුතියි.